අරගලයට දින 50ක් සපිරීම වෙනුවෙන් සංවිධානය කළ පාගමන ආරම්භ කෙරුණේ කොල්ලුපිටිය ප්‍රදේශයෙන්. මෙම පිරිස පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියා. අනතුරුව පාගමනේ පැමිණි විශාල පිරිසක් ලෝටස් පාර ඔස්සේ බැංකු මාවතට ගමන් කළා. මෙහිදී පාගමනින් පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති මාවතට ඇතුළු වීමට ඉඩ නොදී අරගල භූමියේම සිටින තරුණ පිරිස් මාර්ගය අවහිර කළා. ඒ අනුව ඔවුන්ට ලෝටස් පාර ඔස්සේ ගමන් කිරීමට ඉඩ සැලසුවා. විරෝධතා පාගමනට සිවිල් සංවිධාන මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එක්ව සිටිනවා. එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ද විරෝධතා පාගමනට සහභාගී වුණා. අද පැවති විරෝධතා පාගමනයේදී විරෝධතාකරුවන්ට කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම සහ ගොඩනැගිලි කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. ජීවන්ත පීරිස් පියතුමා, රංගන ලක්මාල්, එරංග ගුණසේකර, වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර සහ ජෝසප් ස්ටාලින් ඇතුළු අද දින උද්ඝෝෂණයට සහභාගී වන පිරිස සඳහායි නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව කොල්ලුපිටිය මන්සන්දියේ සිට කොළඹ කොටුව අධිකරණ බල සීමාව තුළ පිහිටි ප්‍රධාන ආර්ථික මර්මස්ථාන පමණක් නොව කිසිදු රාජ්‍ය ආයතනයකට නිල නිවසකට ඇතුළුවීම, ඒවාට හානි කිරීම තහනම් වනවා. එමෙන්ම අදාළ ප්‍රදේශයේ රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරීම තහනම් වනවා. කොළඹ කොටුව පොලිස් වසමේ NSA වටරවුමේ සිට චෛත්‍ය පාර, NSA වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් කන්දියේ සිට යෝක් වීදිය, ලෙඩ් බැස්ටියන් මාවත දක්වාත්, මුදලිගේ මාවත, රෝහල් වීදිය, බැංකු මාවත, බාරුන් ජයතිලක මාවත, චතුම් වීදිය, කැනල් පාර යන මාර්ගවල විරෝධතාකරුවන්ට ගමන් කිරීම අද දිනේ සිදු නොකළ යුතු බවටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර ඇත්තේ. ගාලු මුදුරු සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අරගලයට අදට දින 50ක් සම්පූර්ණ වනවා. අද දිනේදී දින 50 සපිරීම නිමිත්තෙන් ගාලු බෝතර වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. තරුණ තරුණීන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පාපැදිය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්ද අරගලකරුවන් අද ආරම්භ කළා. පාපැදිකරුවන් අරගල භූමියේ පාපැදි සවාරියක් ආරම්භ කළේ ඒ අනුවයි. අපි තීරණය කරා කෙටි දුර දාවෙන සඳහා පාපැදි රැල්ලක් හදන්න අරගල භූමියෙන් අපි සමාජයට පණිවිඩයක් දෙනවා පාපැදි පදින්න කියලා. මේ පාර දිහා බැලුවට පස්සේ මහා විශාල වාහන ගමන් කරනවොත් බයිසිකලයක් පේන්නේ නැහැ. තෙල් අර්බුදයේ පාපැදි රැල්ලක් අපි හදනවා. හදලා ඒක ජනගත කරනවා. ඒ නිසා අපි කියන අපිත් එක්ක එකතු වෙන්න බලන්න නෙදර්ලන්තේ වගේ. නෙදර්ලන්තේ බැලුවම ෆැෂන් එකට බයිසිකල පදිනවා. නමුත් අපේ එහෙම කිසිම වැඩපිළිවෙලක් නැහැ. පුරවැසියෝ විදිහට අපි වටපිටාවෙන් සිස්ටම් චේන්ජ් එකක් ඇති කරගන්න ඕනේ. අපි කොහොමද පොඩි දුරක් බයිසිකල යන්නේ කියන දේ සමාජගත කරන්න අද මේ සයිකලිස්ලා අපේ කොළඹ ගොඩක් ඇවිල්ලා ඉන්නවා. තරුණ තරුණියොත් මේකට ගෙනල්ලා රැල්ලක් ඇති කරන්න ගත්ත පළවෙනි පියවරක්. ඉතින් ඒක හොඳ දෙයක් නේ. ඒකින්ද අපි ඔක්කොම එක වුණා. අපි රටක් විදියට ගෙදරිනුත් මේ සිස්ටම් චේන්ජ් එක කරගෙන උඩ තියෙන ප්‍රශ්නෙත් හෙමින් හෙමින් විසඳගන්න උපරිම අපේ සහයෝගය දෙමු. අරලීකහ මන්දිරයේ ඉදිරිපිට නෝටිල් ගම විරෝධතාවට අදට දින 16ක් සපිරෙනවා. අද පෙරවරු වේද විරෝධතාව දැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. Thank you.